ආයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම බියංකා ප්‍රේමසිරි මම චමින්ද ගුණරත්න මුලින් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කීත් නොයාර පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරයි. නෙවි සම්පත් ලබන 29 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරයට රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට පත්කළ කුපිසමේ වාර්තාව දෙමසකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ නියෝගයකින් සමාගමට ඇමරිකානු ඩොලර් 90,000ක් එක්ව පාඩුවක් දිවයිනපුරා වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් 2022 දී ඉන්දියානුවේ කරගත් අභ්‍යවකාශ යානයක් උඩුගුවනේ මැදිවේදී කීත් නොයා මහතා පැහැරගෙන වදහිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන 17 වෙනිදා එම ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතයි. ඊට අදාළ දැනුම් දීමේ ලිපිය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මහින්ද රාජපක්ෂ මහතාට බාර දී තිබෙනවා. රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙනින්නේ කතානායකකරු ජයසූරි මහතාගේ ප්‍රකාශයෙන් හෙළි වූ කරුණුවලට අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශය සටහන් කරගෙනුණා. කරු ජයසූරි මහතා ප්‍රකාශ කර තිබුණේ කීත් නොයා පැහැර ගැනීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් තොරතුරු ලැබුණේ තමාටමයි. එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතාකොට ඔහුගේ ජීවිතේ බේරා ගැනීමට ක්‍රියා කළ බව කතානායකවරයා එහිදී සඳහන් කර තිබුණා. රාජපක්ෂ පාලනයේ සමයේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙරුණු අතර ප්‍රගීත් එක්නලිගොඩ මහතා අතුරුදන් වූවා. පොද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් හා තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ප්‍රහාරවලට ලක් වුණා. ප්‍රථම පුවත ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. දැන් සෙලාන් බැංකුවේ ඔබේ විදේශ මුදල් තැන්පත් කර අදම සෙලාන් PFC ගිණුමක් කරවන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නේවි සම්පත් නොහොත් ප්‍රසාද් චන්දනහෙට්ටිආරච්චි ලබන 29 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි හමුවට සැකකරු අද ඉදිරිපත් කළ අවස්ථාවේ. කොළඹ ලෝටස් පාරේදී ඒ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබුණා. සැකකරු කොටුව කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ව්‍යාජ හැඳුනුම් පතක් හා විදේශ ගමන් පළපත්‍රයක් උපයෝගී කරගෙන සැකකරු පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මැලේසියාවට ගොස් ආපසු මාර්තු මාසයේ මෙරටට පැමිණ ඇති බවයි. කොළඹ සහ වට ප්‍රදේශවලින් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙතෙක් අධිකරණය මගහැර සිටමින් දොම්පේ ප්‍රදේශයේ වත්තක ආරක්ෂක නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. සැකකරුට විදේශගත වීමට නාවික හමුදාවේ උසස් නිලධාරියෙකු රුපියල් ලක්ෂ 5ක් ලබා දී ඇති බවත් එම මුදල නාවික හමුදාවේ ගිණුම් වලින් ලබාගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ සැකකරුට විදේශගත වීමට සහ ව්‍යාජ ජාතික හැඳුනුම් පත සහ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අනුබල දුන් පුද්ගලයන් වෙතොත් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඓතිහාසික මරදමඩුමාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද පැවැත්වුණා. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ මන්නාරම රදගුරු අතිඋතුම් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. වාර්ෂික මංගල්‍යයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාද එක්ව සිටියා. ශ්‍රී ලාංකික කිතුනුවන් ඇතුළු දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් වාර්ෂික මංගල්‍යයට සහභාගී වුණා. අද බොහෝ වෙලාවට අපි දකින්නේ අපේ අම්මලා දරුවන් බිහි කරන්නට අකමැත්තක් දැක්වීමයි. දරුවන් එපා, දරුවන් කරදරයක්. එදා මරිය වහන්සේ මේ දරු උපතර කැමති වුණේ නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ගැලවුම් කරුවානන් අපට ලැබෙන්නේ කොහොමද? කිසිම දරුවෙක් නපුර සහ වැරදි දේ සඳහා පුරුදු වෙලා නෙමෙයි බිහි වෙන්නේ. වැඩිහිටි සමාජය තමයි කුල බේද, භාෂා බේද, ජාති බේද මේ දරුවන්ට උගන්වන්නේ. දෙවියන් වහන්සේ අපට දෙන හැම දරුවෙක්ම කෝටි ගානක හැකියාවන්ගෙන් පිරුණ කෙනෙක්.
අපි ඒක අමතක කරන්න හොඳ නෑ. දරුවන් එපා, දරුවන් කරදරයක්, දරුවන් ඕනෑවට එපාවට හදා ගැනීම ආදී නරක පුරුදු වලින් දෙමව්පියෝ මිදෙන්නට උත්සාහ කළ යුතුයි. ලක්ෂ 5කට අධික පිරිසක් මෙවර මඩු මංගල්‍ය සඳහා පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. මේක අපි සියලු දෙනාගේම උත්සවයක්. ඇයි මදු මාතාව කියන්නේ? අද අපි හැම එක්කෙනාම පිළිගෙන තියෙන ආගමික ස්ථානය. යුද්ධ කාලෙදිත් ඒ වගේම හැම එක්කෙනාටම මෙතනදී සරණ ලැබුවා. ලංකාවේ හැම කොටසකේ සිංහල වේවා, රවිඩ වේවා, වෙනත් ජාතීන්ට අයත් වේවා මෙහාට පැමිණලා තිබෙනවා. ප්‍රධාන ආගමික විශ්වාසය තිබෙන ප්‍රදේශයක් පමණක් නෙමෙයි සංහිඳියාවට ප්‍රධාන ස්ථානයක් බවට භාෂා දෙකෙන්ම වැඩ කටයුතු කරමින් අද මෙතෙන්ට එන්නේ එකතු වෙලා ජීවත් වෙන්න. අපි අවුරුදු 30ක යුද්ධකින් සම්පූර්ණයෙන්ම අපි අතර ක්‍රෝධය ඇති කරපු අවස්ථාවේදී එහෙනම් මෙහෙම උත්සවවලින් තමයි අපි විශේෂයෙන්ම යලිත් සංහිඳියාව ඇති කරන්නේ. ඇත්ත වශයෙන්ම මේ මාසේ මම මෙහෙම උත්සව දෙකක් දකිනවා. එකක් උතුරේ මදු, අනික තමයි දකුණේ කතරගම. උතුරේ ඉඳන් ජනතාව එනවා කතරගම. දකුණේ ඉඳන් ජනතාව එනවා. බෞද්ධ හින්දු නොවන ජනතාව එනවා. එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ දයාව අපේ රටේ සියලු දෙනාටම ලැබේවා. අවාසනාවකට අපි සමහර අය මේ දයාවයි අනුකම්පාවයි එක එක ආගම්වල වෛර බවට පත් කරනවා. ඒකට අපි ඉඩ දෙන්න බෑ. මඩු දේවස්ථානයේ අරමුදලට අග්‍රාමාත්‍යතුමා මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කළා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ සවස කිලිනුච්චිය ලුම්බිනි විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. විහාරාධිපති පූජ්‍ය ඉංගිරියේ ධම්මාලංකාර හිමියන් හමු වී ආශිර්වාද ලබා ගත්තා. ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කරනවා. ස්වාධීන වෙන්න ඕනි කියලා යම් යම් මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයේ ඉල්ලීමක් කරලා තිබුණා. ඒ පිළිබඳ ඊයේ අවධානය යොමු කරාම දේශපාලනිකව ඒකේ තියෙන වැදගත්කම වගේම නීතිමය පැත්තෙන් තියෙන අවධානම් කියන දෙකම බලලා කාටද ස්වාධීන විය හැක්කේ, කෙසේද ස්වාධීන විය යුත්තේ කියලා අධ්‍යයනය කළ වාර්තා කරන්න මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නීති විශාරදයාගේ යුත් කමිටුවක් පත් කළා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීනවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සඳහන් මහලේකම්වරුන් සහ හිටපු අමාත්‍ය අතවුද සෙනවිරත්න මහතා අදහස් පළ කළා. අපි එකඟතාවයක් ලබා දුන්නා උන් විරුද්ධ පක්ෂයේ කටයුතු කරන්න. ඉතින් ඒ එකඟතාවයේ මතය උන් ඒ කටයුතු කරන්න. ඉතින් මම හිතනවා ඒ අවබෝධයෙන් ඒ අය කටයුතු කරાવી කියලා. නමුත් කවර හෝ ආකාරයකින් තීරණයක් ගන්නවා නම් මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරස බව රැස්වලා මේ පිළිබඳ සාමූහික තීරණයක් ගන්නවා. සාදීන උනත් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම සාදීන වෙන්න අයිතියක් තියෙනවා. එක එක්කෙනා වෙන වෙනම ලිපි ලබා දුන්නොත් සාදීන වෙනවා කියලා අවශ්‍ය අනුමැතිය දෙනවා. පොහොට්ටුවක් කියන එක හැදුවත් පක්ෂයක් හැටියට ඒ පොහොට්ටුවට මහින්ද මහත්තයාත් අද වෙනකල් බැඳිලා නැහැ. අනික මන්ත්‍රීවරුත් බැඳිලා නැහැ. දැන් මොකද්ද මේ ස්වාධීන කතාවක් තියෙන්නේ? කෙලිම බැඳෙන්න බැරිය පොහොට්ටුවටම. පොහොට්ටුවම බැඳිලා යන්නේ නැත්තේ ඇයි? මේ මන්ත්‍රීකම නැති වෙනවා. මෙන්න මේ මන්ත්‍රීකමේ තියෙන තෘෂ්ණාවට කෑදරකමට තමයි මේ ඉල්ලගෙන ඉන්නේ. පොදු දේපළ මංකොල්ලකෑ පුද්ගලයන් තවමත් මහින්ද රාජපක්ෂ වටා සිටින බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආරාධනාවක් කළා ඔවුන්ගේ සමිති සංධානයත් එකතු වෙන්න සාකච්ඡාව. අපි සාකච්ඡාවට ගියා. අපි ගිහිල්ලා බලනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලයේදී හිටපු පල් හොරු රැළක් එතන වාඩිලා හිටියා. ඒකේ මහවරා තමයි මහින්ද කහඳගම. මම ප්‍රකාශයක් කරනවා නැගිටලා ඔහුව හිරේ දාපු පුත්කලයක් මෙතනයිල වාඩි වෙලා ඉන්නවා. ඒක නිසා ඉදිරියේදී මෙවැනි පුත්කලයන් මහින්ද රාජපක්ෂ අයිතුමා සමග වාඩි වෙනවා නම් ඔහු ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. අපි කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වටේ ඉන්නේ තාමත් ඔය මහින්ද කහඳගමල වෙනි පල් හොරු. මේ පල් හොරු රැළ මහින්ද රාජපක්ෂ නාමය සහ රූපය ඉදිරියෙන් තියාගෙන මංකොල්ල කන්න ලෑස්ති වෙනවා ඉදිරි අනාගතයේදී. ඒකින්ද අපි කියනවා පල් හොරුන්ට වෘත්තියේ අයිතින් ආරක්ෂා කරන්න වෘත්තිය අරගලයේ ඉන්න නායකයන් නැටිට අපි පල් හොරුත් එක්ක කිසිමදාක සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාව ඉදිරියටත් මේ රටේ පාලකයා කරන්න යන්නේ මේ පල් හොරු ටික. මේ පල් හොරු රැළ
යලිත් මේ රටේ පොදු දේපල මංකොල්ල කන්න එදා වේල හොයාගෙන කන මිනිසුන්ව මංකොල්ල කන්න ඒතන වටේ හිටපු හොරු රැළ සම්බන්ධ වෙනවා. රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට පත්කල කොමිසමේ වාර්තාව දෙමසකදී ලබා දීමට නියමිත බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද උදේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් ඔහු මේ බව කියා සිටියා. දැන් දුම්රිය සේවකයන් නැවත දුම්රිය රියදුවන් ඇතුළු වෘත්ති සමිති කියනවා මේ ඊයේ පැවති කැබිනට් එකනොත් අපිට වෙච්ච දෙයක් නැහැ. මේගොල්ලෝ මේ කොමිසමක් දාන්න තමයි කටයුතු කරන්නේ. අපේ ඉල්ලීම් විසඳෙන්නේ නැහැ මෙතනින්. ජනාධිපතිතුමා කිව්වෙත් මේක තමයි. ඉතින් මේවා කියලා තමයි ඊට පස්සේ මේ වර්ධනය අවසන් කරේ. ඔව් දැන් අමතුමා නමුත් මැයි මාසේ 9 වෙනිදා කැබිනට් සාකච්ඡාවේදී මෙයාලගේ වැටුප මේ MP1 කියන එක RM1 MP2 කියන එක RM2 කියලා දුම්රියට විශේෂ වෙන විදිහට වෙනස් කරන්න කැබිනට් තීරණයක් ගන්නවා. ඒතකොට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්ත කැබිනට් එක ඊට පස්සේ කැබිනට් එකට වාර්තා කරන්නේ ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ තමයි ප්‍රශ්න ඇති වුණේ. ඒ අනුව තමයි කිව්වේ මේ ක්‍රමවේදය ගෙනාවොත් රාජ්‍යංශයේ වෙනත් තියෙනවා සමාන්තර ශ්‍රේණි ඒගොල්ලන්ටත් දෙන්න වෙනවා. ඒකෙන් තමයි මේ සියලු දේවල් බලලා මාස දෙකක් ඇතුළතදී කොමිසමක් පත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. විශාල පිරිසක් ඉන්න ඉඩමකවන්නේ නැති. දසලක්ෂයක් බෙදීම වැඩිපිළ කොහොමද ප්‍රෝග්‍රෙස් එකේ කැමති? ජනාධිපතිතුමයි අගමැතිතුමයි අපේ රජයයි දීපු ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් දසලක්ෂයකට ඉඩම් ඔප්පු දෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම. දැන් ඒක ඉතාම වේගවත් කරලා තිබෙනවා. මේ ආණ්ඩුවට වසර 3ක් සම්පූර්ණ වෙන මේ සතියේ අපි උත්සව කීපයක් පවත්වලා ප්‍රදේශ කීපයක දහස් ගානකට හිමිකම්පත් ඔප්පු ලබා දෙන උත්සව තියෙනවා. වැලිකඩ සිදුවීමක් පහුගිය රජයේ කාලයේත් උනා වැලිකඩ. දැන් ආයෙත් වැලිකඩ රැඳවියන් වහලෙට නැගලා මේ වෙනකොට විරෝධතාවයක් කරනවා. මොකක්ද එමතුවා වෙන්නේ? විරෝධතා තියුණා මේ ලංකා ඉතිහාසයේ බොහෝ කල් ඉඳලා 1950 ගණන් වලත් විරෝධතා තියුණා. ඒගොල්ලන්ගේ වෙඩි තියලා මරා දැම්මේ නැහැ ගියාණ්ඩු වගේ. එතනයි වෙනස තියෙන්නේ. අනිත් එක ඒකේ වார்த்தාව හොඳට කියවල බලන්න. ඒ රැඳවියන් මේව කරපු එකේදී ඔවුන්ගේ අත්වලට මාංචු දාලා දන ගස්සවල වෙඩි තිව්වයි කියලා තමයි ඒකේ තියෙන සම්පූර්ණ මේවගේ රස පරීක්ෂක වார்த்தාවේ පව ඔක්කොම. වැඩිකඩ බන්ධනාගාරයේ හිටපු බුද්ධ්‍යංශයේ නිලධාරින්ව ඉවත් කිරීමක් සිද්ධ වෙන අපේ දවස්වල. ඉවත් කළා ඒකට පොලිස් ඒකකයක් දාලා තියෙනවා වෙනවා. ඔතන නැවත බුද්ධ්‍යංශයක් වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත වෙන්නේ නැද්ද? ඔය බුද්ධ්‍යංශයත් එක්ක එකහුවෙලා නේ නැහැ ඔය ඔක්කොම කරලා තියෙන්නේ ඒකනේ. අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක් සැකවේ. රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට හා අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අනතුරුව ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. යෝජනා ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක ගොඩනැගිලි වැඩි දියුණු කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු යාවත්කාලීන කිරීම මෙහි අරමුණයි. යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින්. විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීමට සහ පහසුකම් සැලසීමට අනුගමනය කළ යුතු යෝග්‍ය ක්‍රමවේදයක් නිර්දේශ කිරීමට නිලධාරී කමිටුවක් පත් කරනවා. ඒ අනුව ද්විකරණයකින් තොරව එම කටයුතු වඩාත් විධිමත් වනු ඇති. යෝජනාව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන්. ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර ද්විත්ව බදුකරණය හා බදු මගහැරීම වැළැක්වීමට අදාළ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්ත ඉදිකිරීමේදී තාවකාලික ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. වාහන තදබදය අවම කිරීම මෙහි අරමුණ වන අතර කාලසටහනකට අනුව බස් රථ දහවනය වනු ඇති. යෝජනාව අමාත්‍ය පාර්ලි චම්පික රණවක මහතා ඉදිරිපත් කරනු ලැබුවා. සාලාව සිද්ධියෙන් හානියටපත් වාහන සඳහා වන්දි ගෙවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මීට පෙර නිවාස හා ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි ලබා දුන්නා. අදාළ යෝජනා ඉදිරිපත් කළේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා. උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධනයට ඇමරිකානු ඩොලර් බිලියන 174 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතයි. ඊට රජයේ දායකත්වය වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 27.22. ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදිකිරීමෙන්ම ජලජීවී වගා සංවර්ධනය මේ යටතේ සිදු කරනවා. යෝජනාව අමාත්‍ය විජිත් විජේමුනිසෝයි සමහතාගෙන්. පාසල් සිසුන් 6,48,151 සඳහා පාවහන් ලබා දීමට පියවර ගැනෙනවා. ඒ දුෂ්කර, අතිදුෂ්කර හා උදකලා පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් තම අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිලදී ගත හැකි. එහිදී තිළිණපත් ලබා දෙනු ඇති. මේ අමාත්‍ය අඛිල විරාජ්කාරී වසම් මහතාගේ යෝජනාවක්. දේශපාලන පලිගැනීම් හේතුවෙන් පීඩාවට පත් වූ සහ දේපළ හානි වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම 2019 වර්ෂයේදී නිරවුල් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. යෝජනාව රංජිත් මද්දුම් බණ්ඩාර, තලත අතුකෝරළ, ඩීඑම් ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මුදල් හුවමාරු කවුළු සංඛ්‍යාව 6 දක්වා වැඩි කිරීමට නියමිතයි. ඒ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි. යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතායි.
පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගු කාලීන කොන්ත්‍රාත්වලට එළඹීම සඳහා රජය අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව 2018 සැප්තැම්බර් පළමුවනිදා සිට මාස 10ක කාලයක් තුළ පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගු කාලීන කොන්ත්‍රාත් දෙකකට එළඹෙනු ඇති. යෝජනාව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා ප්‍රචාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. ඒ එක්සත් රාජධානිය ජර්මනිය සහ ප්‍රංශය යන රටවලින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණේ යෝජනාව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මහතා රජ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව හිදී අදහස් පළ කළා. අපි සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක් මේ මාසේ ඇතුළත අපි යුක්ත කරන්න නියමිත වෙලා තියෙනවා. විශේෂයෙන් මේ මාසේ 12 වෙනිදා අපි ආරම්භ කළා. 21 වෙනිදා වෙනකන් කාල සීමාව තුළ මේ වර්ෂ තුන තුළ අපි ක්‍රියාත්මක කරන සංවර්ධන යෝජනා ගණනාවක් අපි යුක්ත කරනවා. දැන් කුරුණෑගල අධිවේගී මාර්ගයේ අපි 20 වෙනකොට අවසන් කරනවා. දැන් ඒකේ වැඩ කටයුතු ආරම්භ කළා. විශාල ප්‍රමාණයකින් නිම කරලා තියෙනවා. අපි කියනවා රටේ ජනතාවට අපි ඉතාමත් ඉක්මනින් ඉදිරි මාස 15 ඇතුළත මේ ගම්පරිල වැඩසටහනෙන් දවන්ත සංවර්ධනයක් ගමේ ජනතාවට රටේ ජනතාවට අපි ලබා දෙනවා කියන එක මෙහිදී තවදුරටත් අදහස් දක්වෝ රාජ්‍ය අමාත්‍යවරයා. අද යහපාලන රජය තුළ ඕනතරම් උද්ඝෝෂණය කරන්න ඕනතරම් ස්ට්‍රයික් කරන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා. අපි කාටවත් වෙඩි තියලා කවුරුත් මරා දාලා නැහැ. පොලිසිය ආම බලය යොදවලා මාර්ග අවරිරුණාම ඒවා විසුරා හරින්න කටයුතු කරනවා. නමුත් ජනතාවගේ ඓතිහාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය අපි සුරක්ෂිත කරලා තියෙනවා. ලෝකේ දියුණු රටක තියෙන ප්‍රජාතන්ත්‍රවාදය අපි පාර්ලිමේන්තුව තුළ විවස්සාවෙන් අපි ඇති කරලා දීලා තියෙනවා රටේ ජනතාව. මම හිතන්නේ මේක තාමත් හොඳ දෙයක්. මොකද පත්තුණු කිසිම ආණ්ඩුවක් කරන්නේ නැති දෙයක් අපි මේ යහපාලන රජය ක්‍රියාත්මක කරලා දිනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ නියෝගයක් හේතුවෙන් සමාගමට ඇමරිකානු ඩොලර් 90,000 ඉක්ම වූ පාඩුවක් සිදු වූ බව එහි ගුවන් කළමනාකරුවන් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින්. කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වූ ධම්මික සේනානායක සහ නිශාන්ත හඳපාන් ගොඩ යන මහත්වරුන්. 2014 වසරේ ජනවාරි 25 වෙනිදා මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් ගෙන තිබූ තීරණය නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ දුරකථන ඇමතුමගින් වෙනස් කිරීමට සිදු වූ බව සේනානායක මහතා පවසනවා. මෙහෙයුම් කළමනාකරු හඳපාන්ගොඩ මහතා කියා සිටියේ තම 27 වසරක සේවා කාලයේ මෙවැනි වෘත්තීමේ තීන්දුවක් සභාපතිවරයෙකුගේ මැදිහත්වීමෙන් වෙනස් කෙරුණු ප්‍රථම අවස්ථාව මේ බවයි. ගුවන් මගින් 128 දිනකට සිය ගමනාන්තයේ වැරදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු වූ පාඩුවක් මෙන්ම එහි කීර්ති නාමයටද කැළලක් වූ බවයි කොමිසම හමුවේ අද අනාවරණය කෙරුණේ. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව ආවරණය කිරීමට පැමිණි තමාට බාධා කළ බව පෞද්ගලික ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදී චමින්ද මිහිරිගම මහතා පවසනවා. එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුව ආවරණය කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහුට බාධා කිරීම සිදු කර ඇත්තේ මොකද මේ මයික් එකයි ස්ටෑන්ඩ් එකයි ගලවගෙන අද මම සීතා මාධ්‍යයන් නියෝජනය කරමි. මෙම ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡා ආරම්භ කරන්න පැමිණි. නමුත් මේ මට එහි මේ මාධ්‍ය මේ ලේකම් සිං මේ මට කිව්වා මේක අයින් කරන්න කියලා. මම දන්නේ හේතුව. ලේකම්වට මොකද කිව්වේ? මට කිව්වේ මේ මාධ්‍ය සාකච්ඡාව පටන් ගන්න විදිහක් නැහැ. මේ සියත ලොකු අයින් කරන්න. මේ මම කළා අයින් කරන්න කිව්වා. එතකන් මේ මේක පටන් ගන්න බෑ කියලා තමයි කිව්වේ. මම මෙතෙන් ගියා මම ආව සියත ආයතන. සියත ආයතන ලෝක තාපන් මට දැන් ගලවන්න කිව්වා. ඔබතුමන්ලත් ඉතින් ඒකමනි කරා. ආරාධනාවක් කරන්නේ. අපි ආරාධනාවක් කරන්න නම් ඒක කරන්න බෑ. අපි ආරාධනාවක් බලන්නේ නැහැ. බලාකාරී විදිහට බෑ. ඒක සහෝදරයා. ඒක නිසා ඒක නෝ ඔබතුමාට ආරාධනා කරන්න නෑ. මේ වාදයට මේ කවුරුත් ගන්න දෙන්නේ නෑ. අහන්න වැඩසටහනේ තවත් අදිරක් හික්කඩුව පොලිස් බල ප්‍රදේශයේ සහ මවනල්ල සහිරා විද්‍යාලයේදී අද පැවැත්වුණා. සාමය හා සංහිඳියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැඩසටහනේ අරමුණයි. සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එය සංවිධානය කළා. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ අරමුණ සංහිඳියාව තුළින් සංවර්ධනය ඇති කිරීමයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊට ප්‍රතිපාදන සපයනවා. මහා සංඝරත්නය සහ අන්‍යාගමික නියෝජිතයන් මේ අවස්ථාවට එක්ව සිටියා.
අහන්න වැඩසටහන හෙට පැවැත්වෙන්නේ ගින්තොට කුරුඳුවත්ත මුස්ලිම් පල්ලියේ සහ කඩුගන්නාව බස්නවතුම්පල පරිශ්‍රයේදී. මාර්තු 12 ව්‍යාපාරයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා. එමගින් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය දැනුම සහ සහයෝගිතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට හැකිවනු ඇත. ගිවිසුමට අත්සන් තැබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හා මාර්තු 12 ව්‍යාපාරයට සම්බන්ධ මහාචාර්ය ආශු මාර්සිංහ, තාරක බාලසූරිය, එම් තිලකරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්. එම අවස්ථාවට කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ, පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ සංවිධාන කීපකගේ නියෝජිතයන් මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මාර්තු 12 ව්‍යාපාරයේ එකතුන අපේ කණ්ඩායම පාටපක්ෂ ભેදයෙන් තොරව කැපෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් පිරිසිදු දේශපාලන ගොඩනැගීම. ඒ කාර්යයේදී පාර්ලිමේන්තුවේදී කතා කරන්න නැත්නම් මගතොටේදී පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ දැනුම අවශ්‍යයි. මේ දැනුම හොයාගෙන යනකොට දැනුම බෙදා ගන්න අවස්ථාව නිසා ස්තුතිවන්ත වෙනවා කුරුකිරතුමාතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට. මේක ජාතික කාර්යය. අපි බලාපොරොත්තු වෙනවටත් වඩා තැනකට අපිට මේක ගෙනියන්න පුළුවන්. මේක මම හිතනවා ඉතාමත්ම ස්වාධීනව අපේ පෞද්ගලික දේශපාලනීය විදිහට තියාගෙන මේ අධ්‍යාපනය ලබා දෙන එක බොහොම විවාදාත්මකව මේ දැනුම් සම්භාරය වගේම පිටරටවල ව්‍යවස්ථාවන් වෙන්න පුළුවන්. පිටරටක ප්‍රශ්නයක් ආපුහම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ආකාරය වෙන්න පුළුවන්. ඒවා පිළිබඳ දැනුවත් කරමින් ඇත්තටම අපේ රටට හොඳක් වෙනවා නම් අපි විශ්වවිද්‍යාලයක් වශයෙන් ඕනම කැපකිරීමක් කරලා එතන ඒ දියුණුව සංවර්ධනය වෙනුවෙන් අපි එතනට එනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ වැසි සහ තද සුළං තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා අහස වලාකුලෙන් බරව පවතින බව කාලගුණ නිවේදනයේ සඳහන්. මධ්‍යම සබරකොමුව, බස්නාහිර සහ වයඹ පළාත් තුළත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති විය හැකි. මධ්‍යම සහ සබරගොමු පළාත් තුළත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවනවා. ඇතැම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං හමා යා හැකි. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ එරත්ත ප්‍රදේශයෙන්. එය මිලිමීටර් 104ක්. කුරුළුවාන සහ මාලිබුඩ යන ප්‍රදේශවලටද වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. එය විටින් විට පැයට කිලෝමීටර් 60-70ක් දක්වා ඉහළ යා හැකි. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙනු ඇති. දීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩාවැටීමෙන් රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට ගිනිගත් හේන දියගල නෝටම් බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස වටවල පොලිසිය ඉල්ලා සිටිනවා. මේ අතර මධ්‍යම කඳුකුරේට බලපෑ ඇති අධික වර්ෂාව හේතුවෙන් මෞසා කෙලෙස් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන්දුරුට තුනබැගින් විවෘත කර තිබෙනවා. ලක්ෂපාන සහ කැනියුන් ජලාශවලද වාන්දුරුට විවෘත කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. පොල්ගොල්ල ජලාශයේද වාන්දුරුට කිහිපයක් විවෘත කෙරුණා. එම නිසා පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. උසස් පෙළ සිසුන් අසිරුතාවට පත්කරන අයුරින් වැඩවර්ජනවල නිරත නොවන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා බස් රථරියතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔහු අද මාධ්‍යයට මේ බව කියා සිටියා. අපි පැහැදිලිව කියනවා මේ අවස්ථාව නෙවෙයි බස් රථ සේවක මාතුන්ට වැඩවචනය කරන්න. දරුවන්ගේ උසස් පෙළ විභාගයේ මේ අවස්ථාවේදී පැවැත්මින් තියෙනවා. ඉතින් එය කඩාකප්පල් කරන්න සූදානම් වෙන්න එපා කියලා මම කාරුණිකව ආයාචනා කරනවා අපේ බස් රථ සේවක මාතුන්ගේ. මොකද බස් රථ සේවක මාතුන් පහුගිය දින කීපය තුළ රටේ විශාල ප්‍රසාදයට පත් වුණා. මොකද දුම්රිය වැඩවචනය කරන අවස්ථාවේදී බස් රථ සේවක මාතුන් අඛණ්ඩව සේවාව ලබා දුන්නා. බස් රථ සේවක මාතුන් ගැටලු ගණනාවක් තියෙනවා. යටිතල පහසුකම් නැහැ. විෂාකාර කලසටහනක් නැහැ. උන්ගේ සුබ සාධනෙ නැහැ.
ඔවුන්ට තියෙන මේ ජඩ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙලා තියෙනවා. අපි පැහැදිලිව කියන්නේ බස් රථ සේවක මහතුන්ගේ වැඩ වර්ජනය කිරීම පිළිබඳ ඕනම අවස්ථාවක අපිට සහයෝගය දෙන්න හැකියාව තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී සහයෝගය දෙන්න අපි දෙපාරක් හිතන්න ඕන සහයෝගය දෙන්නේ කොහොමද කියලා. දරුවන්ගේ උසස් පෙළ විභාගයේ තියෙන නිසා මම ආයාචනා කරනවා සේවක මහතුන්ට එවැනි වැඩ වර්ජනය කරලා සමාජය තුළ අප්‍රසාදයට පත් වෙන්න එපා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කටයුතු කරන්න එපා කියලා. පසුගිය වසර තුනෙහි සංවර්ධනය පිළිබඳ විමසා බැලෙන තෙවසරක් විශේෂාංගය දැන් අද විමසා බැලෙන්නේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පිළිබඳවයි. දිවයිනේ සීලු ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දීමට රජය වැඩපිළිවෙලක් ආරම්භ කළා. 2020 වන විට සමස්ත භූමි ප්‍රදේශයෙන් 64%කට නල ජලය ලබා දීම අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කයයි. වකුගඩු රෝග බහුලව ඇති ප්‍රදේශ සඳහා පානීය ජලය ලබා දීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙදිරිගිරිය පානීය ජල ව්‍යාපෘති සඳහා පමණක් රුපියල් මිලියන 1500ක් වැය කෙරුණා. මහනුවර අපජලය කළමනාකරණයට රුපියල් මිලියන 22,588ක මුදලක්, රුපියල් මිලියන 4,496ක් ලග්ගල නව නගර පානීය ව්‍යාපෘතිය සඳහා. විල්ගමුව පානීය ජල ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 3,580ක් වෙන් කෙරුණා. නැගෙනහිර පානීය ජල ව්‍යාපෘතිය සහ අම්පාර ජල ප්‍රවාහන ක්‍රියාදාමය වැනි ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 13,374ක් ඇස්තමේන්තු කර තිබෙනවා. නව ජල ප්‍රවාහන පද්ධතියක් ගලගෙදර මාවතගම ප්‍රදේශයේ ඉදිකෙරෙනවා. සිත සැලසෙන සංඛ්‍යාව 19,000ක්. රත්නපුර දිස්ත්‍රික්කයේද රුපියල් මිලියන 5,136ක වියදමින් ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. කොළොන්න බලංගොඩ ප්‍රදේශවලට පිරිසිදු ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 4,658ක මුදලක්. රුහුණුපුර ජල ව්‍යාපෘතිය යටතේ 40,000කට සිත සැලසෙනවා. යාපනය කිල්නොච්චිය පානීය ජල ව්‍යාපෘති ආරම්භ කෙරුණා. වැයකෙරෙන මුදල රුපියල් මිලියන 18,328ක්. ඉන් උතුරු පළාතේ 1,03,000කට ආසන්න ජනතාවකට සිත සැලසෙනවා. බදුල්ල හාලියල ඇල්ල ජල ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් 1,10,000ක් වන ජනතාවට සිත සැලසුණු ඇති. වවුනියාව, මන්නාරම, හලාවත, පුත්තලම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘතිවල 84%කින් වැඩ අවසන්. ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වන ජල ගැටලුවට විසඳුම් සෙම රටේ සිසු සංවර්ධනයේට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය විශිෂ්ට මෙහෙයක් සිදු කිරීමට සූදානම් වනවා. සේනාගෝරලේ පෞරාණික විහාරස්ථාන තුනක් සංරක්ෂණයට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා. බතරමුල්ල සුහුරුපායේදී අද පැවති මාධ්‍යමෝකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. මහර පිළිකුත්තු රජමහා විහාරයේ මාලිගා තැන්න විවේක සේනාසනේ සහ ඌරුවල බුද්ධ පිටියේ වලගම්බා රජමහා විහාරයේ මෙලෙස සංරක්ෂණය කරනවා. එම ප්‍රදේශ සංස්කෘතික හා පරිසර කලාපයක් ලෙසද නම් කිරීමට නියමිතයි. ඒ පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. පිළිකුත්තුව රජමහා විහාරාධිපති පූජ්‍ය යාගොඩ රාහුල හිමි, බුත්පිටියේ වළගම්බා රජමහා විහාරාධිපති පූජ්‍ය බුත්පිටියේ සුමංගල හිමි, මාලිගාතැන්න විවේක සේනාසනයේ වැඩබලන විහාරාධිපති පූජ්‍ය කොටපොළ පියරතන හිමි ඇතුළු මහා සංඝරත්නයද රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. යම් මතයකුත් තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන එවැනි ඓතිහාසික රාජධානී අනාදිය අපිට බලන්න ඕන නම් අපි බස්සහිර පළාතෙන් පිටතට යා යුතුයි කියලා. නමුත් ඒවත් ගිහිල්ලා ඒව නැරඹිය යුතු වගේම විශේෂම සියනෑකෝරලේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පමණක් මං හිතන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන 800කට ආසන් ප්‍රමාණයක් තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ ගැසට් කරලා ඒ පුරාවිද්‍යාත්මක ස්ථාන විදිහට සලකන දේවල්. ඉතින් ඒ අතර පිළිකුත්තුව රජමහා විහාරයේ මං හිතන්නේ ගල්ලෙන් 99ක් පමණ තිබෙනවා. ඒ වගේම මාලිගාතැන්න ඒ විහාරස්ථානෙත් ඓතිහාසික විශාල භෞතික වශයෙන් ස්ථාන ගණනාවක්ම ඒ ප්‍රදේශය තුල පිහිටලා තිබෙනවා. ඒ නිසා අපේ අනාගත පරපුරට මේ තිබෙන දෑ අපි සංරක්ෂණය කරලා ලබා දීම අපි සියලුම දෙනාගේ යුතුකමක් වගකීමක්. ප්‍රථම වරට ඉන්දියානු කරගත් යානයක් වසර 2020 අභ්‍යවකාශගත කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද මේ බව කියා සිටියේ 72 වන ඉන්දියා නිදහස් දින උළෙල අමතමින්. ගගනගාමී සහිත යාන උඩුගොනට යැවීමට මෙතෙක් සමත් වී ඇත්තේ රුසියාව, අමරිකාව සහ චීනය පමණයි. යුරි ගගාරින් රගත් පළමු යානය අභ්‍යවකාශගත කරමින් එවකට සෝවියට් සමූහ ආණ්ඩු එම වැඩසටහන ආරම්භ කළා. ඉන්දියා අභ්‍යවකාශ තාක්ෂණයේද පසුගිය වසර කිහිපයේදී ශීඝ්‍ර ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.
ඉන්දියා ගගනගාමියෙකු සහිත යානය උඩුගෝනේ දින හතක් රඳවා තිබීම මෙහෙයුමේ ඉලක්කයයි. මීට පෙර මිනිසෙකු රහිත අභ්‍යවකාශ මෙහෙයුම් දෙකක් සම්පූර්ණ කිරීමටද ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය සූදානම් වනවා. අපේක්ෂිත පිරිවැය ඉන්දියා රුපියල් කෝටි 10,000. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ යෝජිත මෙහෙයුම සඳහා මුළුමනින්ම ඉන්දියා තාක්ෂණය යොදා ගන්නා බවයි. අගහරු වෙත යානයක් කක්ෂගත කළ එක මාසියාතික රටද ඉන්දියාවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු සහ නිමා වූ දකුණු අප්‍රිකා තරගාවලියේ සාර්ථකත්වය පිළිබඳව අද මාධ්‍ය දැනුවත් කෙරුණා. තේරීම් කමිටු සමාජික ගාමිණී වික්‍රමසිංහ මහතා ලසිත් මාලිංග සම්බන්ධයෙන් අදහස් පළ කළා. ලසිත් මාලිංගට අවස්ථාව දීලා තියෙනවා මේ පාර 2020 සීරීස් එක සෙල්ලම් කරන්න. ඒ සීරීස් එකේ පර්ෆෝමන්ස් එක අපි ඩෙෆිනිට්ලි අපි තේරුණාක් ගන්නවා මොනවද කරන්නේ කියන එක. ඒක ගැන කිසිම මේකක් නෑ. යාගේ ප්‍රශ්න එක්ක අපි ඔක්කොම එකට ඉන්නවා. යාගේ පර්ෆෝමන්ස් එක අපි ඩෙෆිනිට්ලි මේ පාර තේරුණාක් ගන්නවා මොකද කරන්නේ. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුසලානේ සඳහා සූදානම් කරන බවයි. අපිට තියෙනවා තරඟ සංචාර තුනක් එංගලන්තය, නවසීලන්තය සහ සවුත් ආෆ්‍රිකාවල. ඒෂියා කප් එක වෙනස්. ඒෂියා කප් එකේ අපි සමහර විටක අපේ කණ්ඩායම වෙනස් වෙන්නට පුළුවන්. මොකද අපි ඒක ගහන කණ්ඩායමුත් ගහන තැන අනුව ටැක්ටිකලි කණ්ඩායම වෙනස් කරලා තීරීමක් කරන්නට පුළුවන්. නමුත් ලෝක කුසලානය ගැන අපිට අර මං කිව්ව තරඟාවලි වලට යනකොට ඔබලාට දැනගන්නට පුළුවන් වෙයි ටිකක් කොයි වගේ කණ්ඩායමක්ද අපි සැලසුම් කරන්න කියන එක. දකුණු අප්‍රිකාව සමග පැවති 20-20 ක්‍රිකට් තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. තරගයේ පැවැත්වුණේ කොළඹ ආත්මීයම දහස ක්‍රීඩාංගණයේදී. කාසිවාසී දිනු දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. යනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවේ ලකුණු 98ක් පමණයි. පන්දුවීමේදී ලක්ෂන් සඳකයන් කඩුරු 3යි. ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 16ක් අවසානයේ ජය ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 36යි. තරගයේ වීරයා ධනංජය ද සිල්වා. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා.